Good evening, everyone. Right. සුබ දවසක් සිරු දිනාටම. Right. අද අපි කතා කරන්න යන්නේ ඔයාට ඉතාමත් වටිනා ව්‍යාකරණ රටාවක්. Right. ඔයාට ඉංග්‍රීසි කතා කරන්න අවශ්‍ය කරන ඉතාම වටිනා ව්‍යාකරණ රටාවක් තමයි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපිත් එක්ක එකතුන හැම දෙනාම දවස් කීපය ඇතුළත අපිත් එක්ක එකතුන හැමෝම ආදරෙන් පිළිගන්නවා. ඒ වගේ මං හිතන්නේ මේ අපිත් එක්ක මේ ලයිව් ස්ට්‍රීම් සෙෂන්ස් වලට සහභාගී වෙන හැම කෙනෙක්ම මං හිතන්නේ දැන් පොඩ්ඩක් හරි ඉංග්‍රීසි කතාවේ රයිට් දියුණුවක් දකිනවා ඇති. Right, mantande wala hariyata practice karanawana kisi katha karanna baya nathuwa muhuna denna puluwanna man hitanne wage gamana saarthaka saarthaka neme athi saarthaka hari den ada katha karanne api ithama wedaga yakarana ratawa ki eda kisi katha karanne giyama wedaga wenna most important grammar pattern, right? Today I'm going to teach you some of the most important grammar pattern, right? නම වැදගත් වෙන grammar pattern එකක් තමයි අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මොකක්ද මේ grammar pattern එක? ව්‍යාකරණ රටාව මොකක්ද? යමක් අනාගතයේදී කරන්න පුළුවන් වේවි. යමක් අනාගතයේදී කරන්න පුළුවන් වේ. යමක් කරන්න පුළුවන් කියලා අපි කතා කරනවා. can කියන භාවිතයෙන් යමක් කරන්න පුළුවන් කියලා අපි සාකච්ඡා කරනවා. right. පාඩක පැහැදිලි ඇති අපි කතා කරා මීට පෙර සාකච්ඡාවලදී යමක් කරන්න පුළුවන්. මට යමක් කරන්න පුළුවන්. I can do it. Right? මට ඒක කරන්න පුළුවන්. I can do it. මට ඒක කරන්න පුළුවන් වුණා. I could do it. I could do it. මට ඒක කරන්න පුළුවන් වුණා. ඒ කියන්නේ අපි අතීත ගැන තමයි එතන සාකච්ඡා කරන්නේ. යමක් කරන්න පුළුවන් වුණා කියන එක අපි කියනවා I can do it. කරන්න පුළුවන් කියන එක. පුළුවන් වුණා නම් I could do it. කරන්න පුළුවන් වුණා අතීතේ I could do it. කරන්න පුළුවන් I can do it. I can do it. right? හොඳට මේක තේරුම් ගන්න. දැන් අද පාඩමෙන් අපි සාකච්ඡා කරන්න යන්නේ මොකද්ද? I will be able to. right? you will be able to. right? he will be able to. යමක් අනාගතයේදී කරන්න පුළුවන් වේ. යමක් අනාගතයේදී කරන්න පුළුවන් වේ කියන එක මෙන්න මේ වාක්‍ය රටාව අපි යොදා ගන්නවා. will be able to. right? will be able to. අනාගතයේදී යමක් කරන්න පුළුවන් වේ. එහෙනම් අනාගතය කියලා කිව්වම මොකද්ද හඟවන්නේ? මේ මොහොතේ පස්සේ මේ මොහොතේ පස්සේ right after now අතීතේ නම් before now අනාගතේ after now right ඔතන යමක් අනාගතේදී කරන්න පුළුවන් වේ කොහොමද වාක්‍ය රටාව නිර්මාණය කරන්නේ මේක තමයි ප්‍රධාන වශයෙන් වැදගත් වෙන්නේ පොතක් අරගෙන මේක ලියාගන්න. නෝට් ඩවුන් කරන්න. කොහොමද වාක්‍යයක් නිර්මාණය කරගන්නේ කියලා. right? අනාගතයේදී යමක් කරන්න පුළුවන් වේ. පළමුවෙන් අපි යොදනවා මොකද්ද? subject එක.
subject එක කියදෙනවා පරමයෙන් right what comes under subject I we you they he she it එනත ඕනම නමක් යොදා ගන්න පුළුවන් right මම නැවතත් මතක් කරනවා අලුතෙන්ම අද සම්බන්ධ වෙන අයට මොකක්ද subject කියන්නේ I we you they he I, we, you, they, he, she, it, or a name. If you name it, you are going to put it. Right? What are you going to do? Subject will be able. Subject will be able. Right? සබ්ජෙක්ට් එක පළමු එක දෙවෙනුව will be able ඕනම සබ්ජෙක්ට් එකක් සමග I will be able to he or to we will be able to you will be able to they will be able to he will be able to she will be able to right it will be able to ඕනම නමක් right අපි කියනෝ නිමේෂ් will be able to කෙනෙක්ගේ නමක් නිමේෂ් කියන නිමේෂ් will be able to right will be able to මොකද්ද මේ සිංහලයේ මේ කියන්නේ අනාගතයේදී පුළුවන් වේවි right subject will be able to right subject will be able to මොකක්ද මෙතෙන් තියන්නේ present verb and verb එක ගැන අපි ඉතින් කතා කරලා තියෙන්නේ ඕගොල්ලෝ අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවනම් ක්‍රියාපදයේ අපි කොටස් හතරකට වෙන් කරගන්නවා right ඒ කොටස් හතර present past past participle present participle ඉතින් මෙතෙන්දි present verb එක තමයි එන්නේ අපි දැන් මේව හොඳට කතා කරලා තියෙන මේ වෙනකම් හරිද මොකක්ද මේ present verb එක right present verb එක ඊට පස්සේ වාක්‍යයේ ඉතිරි කොටසට අපි කියනවා rest of the sentence කියලා right අපි දැන් මේ කතා කරන්නේ will be able භාවිතය සම්බන්ධයෙන් right will be able භාවිතය සම්බන්ධයෙන් අපි ඉගෙනගන්නේ වා යමක් අනාගතයේදී කරන්න පුළුවන් වේවි. හරි අනාගතයේදී යමක් කරන්න පුළුවන් වේවි. හරි subject will be able to present verb වර්තමාන ක්‍රියාව present verb plus වාක්‍යයේ ඉතිරි කොටස rest of the sentence. හරි මේ වාක්‍ය රටාව හරියට තේරුම් ගන්න ඕනේ. හරිද? කොහොමද මේ වාක්‍ය නිර්මාණය කරන්නේ කියලා. First is the subject plus will be able to plus present verb plus rest of the sentence. දැන් ඔයාලා පොතක් කියනවා නම් පොතේ අනිවාර්යෙන් මේ විදිහට නෝට් ඩවුන් කර ගන්න ඕනේ. Right? වාක්‍ය වර්ණනගෙන ආකාර. How to formulate
destruction, right? අද ඒක ඔයාලා ඉගෙන ගන්න ඕනේ. right? මේ structure එක කොහොමද අපි ගොඩනගන්නේ, build up කරන්නේ, create කරන්නේ. right? දැන් මේක ඔයාලා හොඳට පැහැදිලි වෙන්න ඕන. දැන් subject එක මොකක්ද කියලා දන්නවා. ඊට පස්සේ table to present the rest of the sentence. right? රෝම subject එකට එක්ක will be able අපිට යොදාන්න පුළුවන්. right? අනාගතයේදී යමක් කරන්න පුළුවන් වේ. හරි. මට කියන්න ඕනේ. මට පුළුවන් වේවි කස්ටමර්ව හමු වෙන්න. විසිද්ධ කස්ටමර්. විසිද්ධ කස්ටමර්. මට කස්ටමර්ව හමු වෙන්න පුළුවන් වේවි. අනාගතයේදී මට කස්ටමර් හමු වෙන්න පුළුවන්. අනාගතය කියන්නේ අපි කියමු හෙට මට කස්ටමර්ව හමු වෙන්න පුළුවන් වේවි. right? කස්ටමර් කියන්නේ කවුද? පාරිභෝගිකයා. right? අපිට නාම වැදගත් කෙනෙක් තමයි අපේ පාරිභෝගිකයා නේද? දැන් භාණ්ඩ හා සේවා නේද? භාණ්ඩ නිෂ්පාදනය කරන ආයතනවලට right? සේවා සපයන ආයතනවලට අපිට ඉතාම වැදගත් කවුද? මේ කස්ටමර්. right? කස්ටමර්. කස්ටමර් කියන්නේ පාරිභෝගිකයා. ඒ කියන්නේ භාණ්ඩ මිලදී ගන්න කෙනා. right consumer කියන්නේ මේ මිලදී ගත්ත භාණ්ඩ පරිභෝජනය කරන කන බොන කෙනා. right දැන් අපි සීනි කිලෝ එකක් ගිහිල්ලා කඩෙන් ගත්තොත් කඩෙන් ගන්න කවුද? customer. එයා ගෙදර ගිහිල්ලා තේ එකක් හදාගන්න බිව්ව එයා consumer වෙනවා. right පරිභෝජනය කරන කෙනා consumer. හරි දැන් මට කියන්න ඕන මට කස්ටමර්ව හෙට හමු වෙන්න පුළුවන් වේ. පුළුවන් නේ. පුළුවන් නම් I can meet the customer. පුළුවන් වුණා නම් I could meet the customer. මෙතන කියන්නේ මොකද්ද? මට හෙට කස්ටමර්ව හමු වෙන්න පුළුවන් වේ. ඊයේ ගියා කස්ටමර්ව හම්බ වෙන්න බැරි වුණා. I could meet the customer. Yesterday, ඊයේ කස්ටමර් හමු වෙන්න බැරි වුණා. Today also I couldn't meet the customer. අදත් මට කස්ටමර් හමු වෙන්න බැරි වුණා. අත කස්ටමර්ව හෙට හමු වෙන්න පුළුවන් වේ. I will be able to meet the customer. I will be able to. I will be able to meet the customer. I will be able to meet the customer. Right? මට පුළුවන් වේවි කස්ටමර්ව හමු වෙන්න. I will be able to meet the customer. ඔහුට පුළුවන් වේවි කස්ටමර්ව හමු වෙන්න. කොහොමද කියන්නේ? He will be able to meet the customer. He will be able to meet the customer. ඔහුට පුළුවන් වේවි කස්ටමර්ව හමු වෙන්න. ඔහුට පුළුවන් වේවි ඉංග්‍රීසියෙන් කතා කරන්න. He will be able to speak in English. ඔහුට ඇප්ලිකේෂන් එක බාර දෙන්න පුළුවන් වේවි. He will be able to submit the application. right? යමක් අනාගතයේදී කරන්න පුළුවන් වේවි. will be able. will be able. එනි මේ වාක්‍ය රටාව හොඳට පුහුණු වෙන්න ඕන. right? ඒ වගේම දැන් අපි can ගත්තොත් can
තැන් කිව්වට පස්සේ කොහොමද මේ වාක්‍ය ගොඩනගන්නේ නිර්මාණය කරන්නේ කියලා දැනගන්න. යමක් කරන්න පුළුවන් කිව්වම I can. I can meet the customer. I can meet the customer. මට පාරිභෝගිකය හමු වෙන්න පුළුවන් වේ. මට කස්ටමර්ව හමු වෙන්න පුළුවන් පුළුවන්. I can meet the customer. මට කස්ටමර්ව හමු වෙන්න පුළුවන්. I can meet the customer. පුළුවන් වේවි. I will be. I will be able to meet the customer. I will be able to meet the customer. අට කස්ටමර්ව හමු වෙන්න පුළුවන් වුණා. I could meet the customer. කොහොමද කියන්නේ? I could meet the customer. ඒකත් කියන්නේ මට කස්ටමර්ව හමු වෙන්න පුළුවන් වුණා. මේ මොකක්ද කියන්නේ? I will be able to meet the customer. මට පුළුවන් වේවි කස්ටමර්ව හමු වෙන්න. පුළුවන් වේ. මට පේමන්ට් එකේවත් පුළුවන් වේ. I will be able to make the payment. ඔහුට පේමන්ට් එක ගෙවන්න පුළුවන් වේ. He will be able to make the payment. ඇයට පේමන්ට් එක දෙවන්න පුළුවන් වේවි. She will be able to make the payment. Right? යමක් අනාගතයේදී කරන්න පුළුවන් වේවි කියලා අපි කතාවේදී එදිනෙදා කතාවේදී අපි යොදා ගන්න. පැහැදිලිද? ඒ එදිනෙදා කතාවේදී යමක් අනාගතයේදී කරන්න පුළුවන් වේවි කියන විට මෙන්න මේ වාක්‍ය රටාව තමයි අපි යොදා ගන්න. දැන් ඉතින් මම කොහොමද වාක්‍ය නිර්මාණය කරන්න කියන එක ඔයාලට දුන්නා. පළමුවෙන් සබ්ජෙක්ට් එක I V U they he she it or any name right plus will be able to අර තේරෙන්නේ will be able to to එකෙන් ගන්න right will be able to will be able to present verb එක මේ මොකද්ද present verb present verb meet කියන ක්‍රියාපදය ගත්තොත් අපිට කොටස් හතරකට බෙදා ගන්න meet past verb එක met past participle එක met present participle එක meeting අපි දැන් මේව කතා කරලා තියෙනවා මේ meet කියන present verb එක තමයි මේ වාක්‍ය රටාවේදී අපි ගන්න subject will be able to meet present verb plus rest of the sentence rest of the sentence right I will be able to meet the customer he will be able to wake up early in the morning he will be able to wake up early in the morning ඔහුට පුළුවන් වේවි then නැගිටින්න right ඔහුට පුළුවන් වේවි දෙම්ම නැගිටින්න he will be able to wake up early in the morning right she will be able to clean the room ඇයට පුළුවන් වේවි කාමරය පිරිසිදු කරන්න she will be able to clean the room she will be able to clean the room යමක් අනාගතයේදී කරන්න පුළුවන් වේ. She will be able to clean the room. Right? දැන් මෙතන අපි කියන්නේ මොකද්ද? Could කියන්නේ මොකද්ද? යමක් අතීතයේදී කරන්න පුළුවන් වුණා. මට කස්ටමර්ව හමු වෙන්න පුළුවන් වුණා. I could meet the customer. අතීතයේදී යමක් කරන්න පුළුවන් වුණා. කස්ටමර්ව හමු වෙන්න පුළුවන් වුණා. මට කස්ටමර්ව හමු වෙන්න පුළුවන් වුණා. I could meet the customer. මට කස්ටමර්ව හමු වෙන්න පුළුවන් වෙයි.
I will be able to meet the customer. I will be able to meet the customer. මට කස්ටමර්ව හමු වෙන්න පුළුවන් වේ. Right? ඊළඟ verb එක අපි ගමු. Submit. Submit. Submitted. Submitted. Submitting. Right? Submit කියන ක්‍රියාපදය ගත්තොත් I will be able to submit the document. Right? කොහොමද කියන්නේ? I will be able to submit the documents. මට පුළුවන් වේවි documents ටික බාර දෙන්න. I will be able to submit. ක්‍රියාපදේ මේක ඇවිල්ලා verb එක. Right? Submit කියන්නේ ක්‍රියාපදය. Right? It's a verb. Right? I will be able to submit the documents. කාටද ඕනම අදාකන් ඉඳ බොස්. I will be able to submit the document. I will be able to submit the document. He, she, right? He will be able to submit the document. ඔහුට පුළුවන් වේවි මොකද්ද? Documents ටික බාර දෙන්න. He will be able to submit the documents. ඇයට පුළුවන් වේවි documents ටික බාර දෙන්න. She will be able to submit the document. She will be able to submit the document. යමක් අනාගතයේදී කරන්න පුළුවන් වේ. Right? යමක් අනාගතයේදී කරන්න පුළුවන් වේවි. හොඳට මතක තියාගන්න. දැන් යමක් කරන්න පුළුවන් කිව්වම අපි ඉගෙන ගත්තා. මොකක්ද යමක් කරන්න පුළුවන් කියන්නේ? I can. Right? He can. You can. We can. They can. We can win the game. අපිට මේ ගේම් එක දිනන්න පුළුවන්. Win කරන්න පුළුවන්. We can win the game. අපිට ගේම් එක win කරන්න පුළුවන් වුණා. We could. Right? We could. අපි can එක කතා කරා. We can win the game. We could win the game. අපිට පුළුවන් වුණා තරගය ගේම් එක දිනන්න. We could win the game. We could win the game. We can win the game. Right? We will be able to win the game. අපිට පුළුවන් වේවි. Right? We will be able. Right? යමක් අනාගතයේදී කරන්න පුළුවන් වේ. Will be able. I will be able to. Right? යමක් කරන්න පුළුවන් I can. යමක් කරන්න පුළුවන් වුණා I could. තේරුණා, right? Okay. Now note down.
Right. Right. I will be able කියන්නේ අපි මොකද කතා කරන්නේ මෙතෙන්දී possibility එකක් ගැන. Right. හැකි වේවි. Right. Possibility එකක් ගැන කතා කරන්නේ යමක් කරන්න හැකි වේවි කියන අදහස. Right. යමක් කරන්න පුළුවන් වුණා I could. He could. He could meet the customer. I can meet the customer. I will be able to meet the customer. මට පුළුවන් වේවි customer හමු වෙන්න. Right? දැන් තේරුම් ගන්න. I should be able to. Then api I could kata kara, I can, I will be able to. Then mokada api kata kara, I should be able to. Mata puluwan wenna ona customer wa hamu wenna. I should be able to visit the customer. ඔහුට පුළුවන් එන්න ඕන කස්ටමර්ව හමු වෙන්න he should be able to visit the customer. යමක් අනිවාර්යෙන් අනාගතයේදී අපි කතා කරන්නේ අනාගතය ගැන will be able to. Right? මෙතන අපි කතා කරන්නේ යමක් I should be able to. යමක් කරන්න පුළුවන් වෙන්න I should be able to visit the customer. මට පුළුවන් වෙන්න ඕන කස්ටමර්ව හමු වෙන්න. Right? He should be able to visit the customer. ඔහුට කස්ටමර්ව හමු වෙන්න පුළුවන් වෙන්න ඕන. He should be able to visit the customer. He should be able to visit the customer. He should be able to submit the document. He should be able to submit the documents. ඔහුට documents ටික බාර දෙන්න පුළුවන් වෙන්න ඕන. He should be able to submit the documents. He should be able to apply for the vacancy. He should be able to apply for the vacancy. ඔහුට පුළුවන් වෙන්න ඕන. මොකක්ද? Should be able to apply for the vacancy. He should be able to take leave. ඔහුට නිවාඩු ගන්න පුළුවන් වෙන්න ඕන. He should be able to take leave. She should be able to write a letter. She should be able to write a letter or write a story. Write a story. යමක් කරන්න පුළුවන් වෙන්න ඕන. යමක් කරන්න පුළුවන් වුණා could. යමක් කරන්න පුළුවන් can. යමක් කරන්න පුළුවන් වේවි මොකද්ද? Will be able to. I will be able to meet the customer. Right? I will be able to visit the doctor. මට පුළුවන් වේවි ડોක්ටර්ව විසිට කරන්න හමු වෙන්න. මේක පුළුවන් වෙන්න ඕන. I should be able to visit the customer. මට පුළුවන් වෙන්න ඕන කස්ටමර්ව හමු වෙන්න. Right? මේ වාක්‍ය රටා කීපය තේරුම් ගන්න උත්සාහ කරන්න. මම මේ එක එක වාක්‍ය රටා දෙන්නේ මේ එකකින් එක තේරුම් ගන්න පුළුවන් වෙන විදියට. දැන් අපි කැන් කියන භාවිතය හොඳට කතා කරා මේ දවස් ටිකේ. ඔයාලා අපේ YouTube channel එකට ගියා නම් පැහැදිලිව ඒක සඳහන් කරලා තියෙනවා වාක්‍ය නිර්මාණය කරන විදිය. කැන් භාවිතා කරලා. ඒ වගේම කැන් වෙනුවට අපි කියව දා ගන්න පුළුවන් මොකද්ද?
මොකක්ද අපි ඉගෙන ගත්තේ can වෙනුවට is able am able are able හරි right is able am able are able එක මතක තියාගන්න right I am able to meet the customer. He is able to meet the customer. She is able to meet the customer. Right? යමක් කරන්න පුළුවන්. Can, is able to, am able to, are able to. යමක් කරන්න පුළුවන් යමක් කරන්න පුළුවන් වුණා කිව්වම අපි කතා කරමු මොකද්ද could I could visit the customer right I was able to visit the customer we were able to visit the customer we were able to visit the customer you were able to visit the customer ඒ යමක් අතීතයේදී කරන්න පුළුවන් වුණා. දැන් ක්‍රම කීයක් ඉගෙන ගන්නද? can, type, able, right, could, was able, were able, right, can ගත්තොත් can similar to මොකද්ද? similar to is able to, am able to, are able. Could similar to what? Could similar to was able to were able. යමක් අතීතයේදී කරන්න පුළුවන් වුණා. යමක් අතීතයේදී කරන්න පුළුවන් වුණා. යමක් අනාගතයේදී කරන්න පුළුවන් වේවි. I will be able to meet the customer. මට කස්ටමර්ව හමු වෙන්න පුළුවන් වේවි. I will be able to sit for the exam. I will be able to write, speak in English. I will be able to write a story. She will be able to sit for the exam. She will be able to submit the documents to the boss. Emma will be able to answer the phone. Emma will be able to answer the phone. Right? Emma should be able to answer the phone. Emma should be able to answer the phone. And another, පුළුවන් වෙන්න ඕන ෆෝන් එක answer කරන්න. Right? Emma should be able to answer the phone. එමාට පුළුවන් වෙනවන ෆෝන් එක answer කරන්න. Emma should be able to answer the phone. Right? දැන් අපි ඉගෙන ගත්තා right හැකි කියන අදහස. Right? Ability එකක් ගැන කතා කරන්නේ කොහොමද කියලා. Ability එකක් ගැන. Right? Ability එකක් ගැන. කොහොමද යමක් කරන්න පුළුවන් කියන්නේ? Right? යමක් කරන්න පුළුවන් වුණා right යමක් කරන්න පුළුවන් වේවි යමක් කරන්න පුළුවන් වෙන්න ඕන should be able right හොඳයි අද පාඩම right අද පාඩමේ ඉතිරි කොටස අපි එතනෙම අනිද්දට නැවතත් කරනවා මේක ඉතිරි කොටස right අපිත් එක්ක අද දවසේ සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම සුබ රාත්‍රියක් කියලා කියනවා ඒ වගේම අපේ YouTube channel එකට අනිවාර්යෙන්ම ඔයාලා පිවිසෙන්න right YouTube channel එකට ගිහිල්ලා අපේ videos බලලා ඔයාලා සතුටුයි නම් යමක් ඉගෙන ගන්න පුළුවන් කියලා හිතනවා නම් අපිව subscribe කරන්න යාළුවොත් එක්ක share කරගන්න right comment කරන්න මොනවා හරි වෙනස්කම් කරන්න ඕනද කියලා right හැමදේම අපිත් එක්ක share කරගන්න right දිනපතා ඉංග්‍රීසි කතාව පුහුණු වෙන්න. Right?
තවත් පාඩමකින් අපි නැවතත් එතන මේ අනිද්ද හමු වෙනවා right අපි අලුත්ම පන්තිය එත හවස 5:30ට right අපි අලුත්ම පන්තිය online zoom session එකක් right බොහෝ දිනේ දුවා ඒ බොහෝ දිනා වෙන්නේ අපි අලුත්ම පන්තිය එත පටන් ගන්නවා එත හවස 5:30ට right හැම දිනම විනාඩි 5කට ඉස්සෙල්ලා අපි link එකෙන් අපිව අපිත් එක්ක සෙට් වෙන්න හැමෝම right මේ මොනක වාට ඉක්මනින්ම වැඩසටහන ආරම්භ කරන්න පුළුවන් right එහෙනම් හැම දිනාටම all the best and good night.